මේ රටේ එක දේශපාලන හිරකරු එක්වත් නැ. කවුද එම දේශපාලන හිරකරු ඉන්නවා කියන්නේ? කොහෙද දේශපාලන හිරකරු ඉන්නේ? දේශපාලන හිරකරු නැහැ. උද්ඝෝෂණය කරලා තියෙනවා ත්‍රස්තවාදී පීටීඑක යටතේ, ත්‍රස්තවාදී මර්ධන කිරීමේ පනත යටතේ ගත්ත සැකකරුවන් 2009 ඉඳලා ඉන්න පිරිසක් ඉන්නවා. එයාගේ නඩු යනවා, නඩු පටන් අරගෙන තියෙනවා, නඩු කල් යනවා. ඒ නඩු කල් යෑම මේ සිද්ධ වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි. දැන් ඔබලා දන්නවා නඩු ප්‍රමාදයක් රටේ තියෙනවා. ඉතින් මේ නඩු කටයුතු හැම එකක්ම කල් යමින් තමයි කෙරෙන්නේ. ඉතින් ඒක ගරු අධිකරණයේ අභිමතය අනුව නඩු කල් යෑම සිද්ධ වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමත්, අපේ ගරු අගමැතිතුමත්, විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමත්, සුමන්දිරන් මැතිතුමත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දිහා බලලා අපි ඈව දැනුවත් කරලා තියෙනවා. කිසිම දේශපාලන සිරකරුවෙක් නැහැ. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ විසින් කරන වරද කරයි කියලා බාරගත්ත කොටසක් සම්බන්ධයෙන් තමයි මේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ. ඔබතුමාලා සන්තෝෂ වෙන්න බෑ. උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද හිරකාරයටත් තියෙනවා.